අයිවන් LPL තරඟාවලිය ලංකාවේ සීලු දෙනා බලාගෙන හිටිය මේ LPL තරඟාවලිය තව දින කීපයකින් ආරම්භ වෙන්න ඔක්කොම කටයුතු සූදානම්. දැන් කණ්ඩායම් ඇවිල්ලා තියෙන්නේ හම්බන්තොටට. ක්‍රීඩකයෝ ඔක්කොම ලෑස්ති තරඟාවලිය සෙල්ලම් කරන්න. ෆෑන්ස්ලා හැටියට ඔක්කොමලත් බලාගෙන ඉන්නවා මේ තරඟාවලිය පටන් ගන්නක. ඉතින් මේ තරඟාවලිය පටන් ගන්න කලින් අපි පොඩ්ඩක් බැලුවා මේ තරඟාවලියේ කොහොමද කණ්ඩායම් සැකසීලා තියෙන්නේ, ඒ වගේම කණ්ඩායම් වල කවුද හොඳට ලංකාවන්න ඉන්න ක්‍රීඩකයෝ, විදේශ ක්‍රීඩකයෝ, නවක ක්‍රීඩකයෝ මේ කවුද ඔක්කොම දැනගන්න අපි එකතු කරගත්තා මේ ගැන කතා කරන්න. රසල් ආනන්ද් සහ ජයන් මුබාරක්, මං පිළිගන්නවා ඔබ දෙපළම. කොහොමද රසල් මේ LPL තරඟාවලිය කාලකට පස්සේ අවුරුදු 8කට පස්සේ පළවෙනි පාරට මෙහෙම අපේ ලංකාවේ ෆ්‍රැන්චයිස් බේස් T20 ටූර්නමන්ට් එකක් තියෙන්නේ, කොච්චර එක්සයිටඩ්ද ඔබ මේ ටූර්නමන්ට් එකේ විස්තර විචාරකයෙක් හැටියටත් කටයුතු කරනවා? අයිබෝන් දමිත් ජෙහන්, මේ මං හිතන්නේ මේක ඉතාමත් හොඳ දෙයක්, ලංකාවට අත්‍යවශ්‍ය දෙයක්. හැම අතින්ම බලද්දි ඒක ඒක පැත්තක් ඇවිල්ලා ක්‍රිකට් පැත්ත, අනිත් පැත්ත ෆයිනෑන්ෂල් පැත්ත. මේ ක්‍රිකට් වලට දැන් T20 තරඟාවලිය වලින් තමයි ගොඩක් ආදායමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ප්ලේයර්ස්ලට විතරක් නෙමේ ක්‍රිකට් බෝඩ් එකටත්. හැබැයි අපිට ඒ එකම අමතක කරන්න බෑ ක්‍රිකට් පැත්ත. ක්‍රිකට් දියුණු වෙන්න ඕන. ලෝකේ ක්‍රිකට් දැන් බලද්දී ලංකාවේ ක්‍රීඩකයෝ මම හිතන්නේ ස්කිල් ලෙවල්ස් ඒගොල්ලන්ගේ හැකියාවෙන් කිසිම අඩුවක් නැහැ. ඉස්සර වගේම ටැලන්ට් එක තියෙනවා. හැබැයි ඉන්ටර්නැෂ්නල් ලෙවල් එකේ හැමදාම ක්‍රිකට් ගහන එක, ඒක මෙනවා එක්ස්පෙක්ටේෂන්ස් ප්‍රෙෂර් එකක් එනවා. එව්වට කොහොමද මුහුණ දීලා ඊට වඩා හොඳ ප්ලේයර්ස්ලා වෙලා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියට ගෙනියන එක තමයි ලොකුම චැලෙන්ජ් එක. ඉතින් ලංකාවට ඒ අඩුවක් තිබ්බා. තරුණ ප්ලේයර්ස්ලාට ගොඩක්ම ගෙදරින්දන් හරි වාහරි දනි ගෙවල් වලින්දන් අපි මැච් බලද්දී ක්‍රිකටර්ස්ලා දියා බලද්දී යම් ඕන දෙයක් දියා බලද්දී මේ ලේසියෙන් ඇවිල්ලා මැච් එකක් ගහනවා. ඒගොල්ලන්ට හම්බෙන රිවෝඩ්ස් ඒවා ගැන තමයි අපේ ෆෝකස් එක යන්නේ. හැබැයි ඒගොල්ලෝ ඒ තත්ත්වෙට එන්න මහන්සි වෙච්ච හැටි, ඒගොල්ලෝ මොනාද කරේ, කොච්චර අමාරුකම් දුක් විඳිනවාද කියන එක කවුරුත් දන්නේ නැහැ. ඉතින් අර තරුණ ප්ලේයර් කෙනෙක් මේම අවස්ථාවක් හම්බුනාම ඩ්‍රෙසිං රූම් එකේ ලෝකල් ප්ලේයර්ස්ලා විතරක් නෙමේ ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලා කොහොමද මේ තරඟාවලියකට ලෑස්ති වෙන්නේ, ඒගොල්ලොන්ගේ ප්‍රැක්ටිස් ප්‍රොසීජර්ස් කොහොමද, ඔය ඔක්කොම ඉගෙන ගන්නවා. එතකොට ඒගොල්ලොන්ගේ ගේම් එකයි ඒගොල්ලෝ මනුස්සය හැටියට දියුණු වෙන්න චාන්ස් එක වැඩි. ඉතින් ඒ වගේ දේවල් උත් මේ තරඟාවලියේදී ෆෝකස් වෙන්න ඕන. අපිට මේ ෆුල් ටෝර්නමන්ට් එකේම අපිට අවශ්‍ය විදියට රිසල්ට් එකක් ගන්න. ජයන් ඔබ 2012 SLPL තරඟාවලිය ක්‍රීඩා කරා, ඒ වෙද්දී T20 මේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එක තිබ්බ විදිය වෙනස්. දැන් අවුරුදු 8කට පස්සේ ඊට වඩා ටූර්නමන්ට්ස් පටන්ගෙන තියෙනවා. IPL එක නම්බර් 1 ස්ථානය දැනටත් ඉන්නවා. සීසන්ස් 13ක් සෙල්ලම් කරලා තිනවා. ඉතින් ඒකත් එක බලද්දී මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ තරඟාවලිය, විශේෂයෙන්ම දැන් මේ ෆෑන්ස්ලා නැ ස්ටේඩියම් එකේ පළවෙනි පාරට පටන් ගන්න කොච්චර දෙයක් වේවිද මේ LPL තරඟාවලිය? මම හිතන්නේ ඒක දැන් තියෙන තත්ත්වය අනුව ඒක ලොකු අවස්ථාවක් අපේ ක්‍රීඩකයන් හැටියට, ප්‍රේක්ෂකයන් හැටියට. අපි 2012දී SLPL එක මුලින්ම ගහද්දී ප්‍රේක්ෂකයන්ටයි ක්‍රීඩකයන්ටයි ලොකු බලාපොරොත්තු තිබ්බා. ක්‍රිකට් බෝඩ් එකත් එකටත් ලොකු බලාපොරොත්තු තිබ්බා මේක හොඳ T20 ෆ්‍රැන්චයිස් ටෝර්නමන්ට් එකකට පරිවර්තනය වෙයි කියලා. නමුත් ඒක ඒ අවස්ථාවේදී සිද්ධ වුණේ නැහැ. මම ලංකාවේ ලොකු අඩුවක්, ලෝකේ ක්‍රිකට් ගහන අනිත් හැම රටකම වගේ මේන් මාකී ටෝර්නමන්ට් එකක් තියෙනවා. ඒතර LPL එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. රසල් කිව්වා වගේ මූල්‍යමය පැත්තෙන් ක්‍රීඩකයන්ට, ක්‍රිකට් බෝඩ් එකටයි, රටටයි ආදායමක් ගේන්න, ඒ වගේම ක්‍රීඩකයන්ගේ දියුණුවට ඉන්ටර්නෙට් එක විත් කරන්න නම් අපේ 25-26 වෙද්දී අපේ ක්‍රිකටර්ස්ලට පුළුවන් තරම් අපි අත්දැකීම් පළපුරුදු දෙන්න ඕනේ. අපි දකින ඉන්ඩියන් කණ්ඩායමේ IPL එකෙන් ඒගොල්ලන්ගේ ක්‍රිකට් එක කොච්චර දුරට දියුණු වෙලා තියෙනවද, ඒ වගේම ප්‍රේක්ෂකයන්ටත් මේ අපි ඉන්න කාලේ ක්‍රිකට් බලන්න නරඹන්න කිසිම අවස්ථාවක් නැති වෙලාවකදී මේ වගේ ටෝර්නමන්ට් එකක් පවත්වන එක මං හිතන්නේ ලොකු දෙයක්. මොකද අපි ක්‍රිකට් ගැන සැහෙන ආදරෙන් බලන රටක්. ඉතින් ඒ පැත්තෙන් ක්‍රිකට් හොඳ අවස්ථාවක් ඔවුන්ගේ
ෆේවරිට් ස්ටාර්ස් ද මොකද හොඳ ක්‍රීඩකයන් මේකට පැමිණ ඉන්ටර්නැෂනල් ක්‍රිකටර්ස් ලා ඉන්නවා ලෝකල් ක්‍රිකටර්ස් ලා ඉන්නවා ඒගොල්ලන්ව මේ බලා ගන්න හොඳ අවස්ථාවක් ෆෑන්ස් ලා ස්ටේඩියම් එකේ නැති වුණත් අපිට ටීවී එකේ හරි ඒ කට්ටිය බලා ගන්න පුළුවන් රසල් අපි කතා කරමු දැන් මේ ටුර්නමන්ට් ස්ට්‍රක්චර් එක නොවැම්බර් 26 පටන්ගෙන ඩිසెంబර් 16 වෙනකන් ගාවලිය යනවා තරංගාවලිය කණ්ඩායම් පහක් තරංග 23ක් තියෙනවා එක කණ්ඩායමකට ක්‍රීඩකයන් 22 දෙන්නෙක් නම් කරන්න පුළුවන් ඒකේ කෝකැස්ම කියලා මේකක් බ්‍රීෆ් එකක් දුන්නු ඔව් මුලින්ම 20 දෙනා කියලා කිව්වා ඊට පස්සේ ඒක 22කට වැඩි වුණා ඒකත් හොඳ දෙයක් ඉතින් ගොඩක් තරුණ ප්ලේස්ලට තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව හම්බ වෙනවා මේකේ පාටිසිපේට් කරන්න. ඉතින් සප්ලිමෙන්ටරි ප්ලේස්ලා 4 දෙනෙක් කියලා ඉන්නවා. ඒ 4 දෙනා ඇවිල්ලා සාමාන්‍යයෙන් අන්ඩර් 19 හරි ඉමර්ජින් ප්ලේයර් කෙනෙක් තමයි ඒ ලෙවල් එකට එන්නේ. සප්ලිමෙන්ටරි ප්ලේයර් කෙනෙක්ට ටෝර්නමන්ට් එක සෙල්ලම් කරන්න බෑ. හැබැයි එයාට ටීම් එකේ අනිටිස් වල පාටිසිපේට් කරන්න පුළුවන්. ෆොරින් ප්ලේයර්ස්ලා ස්කොඩ් එකකට අඩුම ගානේ 6 දෙනෙක් අවශ්‍යයි. ටීම් එකක එක දවසක මැච් එකක් ගහන්න වැඩිම වුණොත් 4 දෙනයි අඩුම වශයෙන් 3 දෙනෙක් ටීම් එකේ ඉන්න ඕන. හැබැයි සමහරක් ටීම්ස් වලට ෆොරින් ප්ලේයර්ස්ලා 8 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ තත්ත්වයේ උඩ ශ්‍රී ලංකා ප්ලේයර්ස් ඩොමෙස්ටික් ප්ලේයර්ස් හරි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල්ස්ලා 10ක් හරි 12ක් එක ටීම් එකක ඉන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා හොඳ බැලන්ස් එකක් අපිට අවශ්‍යයි පිටින් උත් අපේ ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලා විතරක් නෙමෙයි පිටින් විදේශ ක්‍රීඩකයන්ගෙන් එන අත්දැකීමුත් අපේ තරුණ ක්‍රීඩකයන්ට ලබා දීමට මේක හොඳ බැලන්ස් එකක් කියලා මට හිතෙනවා. අපි දැන් කණ්ඩායම් පහගෙන කතා කරමු ජෙහාන් අපි පටන්ගමු කලම්බු කිංග්ස් කණ්ඩායමෙන් ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් තමයි කණ්ඩායම ඉන්නේ මොන වගේ දෙයක්ද අපි මුලින්ම කතා කරමු ලංකාවේ ලෝකල් ප්ලේයර්ස්ලා ගැන කලම්බු කිංග්ස් කණ්ඩායම ඉන්න හිතන්නේ ඒක හොඳ සමබර කණ්ඩායමක් ඒ කියන්නේ කණ්ඩායමක් තෝරගද්දී ගහන 11ට අමතරව බෙන්ච් එක ඒක තමයි ක්‍රීඩකයන් 22 දෙනෙක් සිටින්නේ හොඳ බැලන්ස් එකක් තියෙන්න ඕනේ. මොකද මම හිතන්නේ ඕවර්සීස් ප්ලේයර්ස්ලා අනිවාර්යෙන් තුනක් ක්‍රීඩා කරන්න ඕනේ. එතකොට බැටින්, බෝලින්, විකට් කීපර් කෙනෙක් ඒ තැන් ටික ඒ වගේම තරඟාවලිය ඉදිරියට යද්දී තනතිරු අනුව කණ්ඩායම් මාරු කරන්නත් සිද්ධ වෙනවා. එතකොට මම හිතන්නේ කලම්බෝ කිංග්ස් කණ්ඩායමට හොඳ සමබර කණ්ඩායමක් සිටිනවා. දිනේෂ් චන්දිමාල් ඉන්නවා පළපුරුදු ක්‍රීඩකේ කඩලු රකින්නේ. ඇන්ජලෝ මැතිව්ස් ඒ වගේම ආන්ඩ්‍රේ රසල් මං හිතන්නේ ටෝර්නමන්ට් එකේම ඉන්න ලොකුම නම ජාත්‍යන්තර T20 ක්‍රිකට් වලයි T20 සර්කිට් එකේ හොඳටම පර්ෆෝම් කරලා තියෙන ක්‍රීඩකේ. ඉතින් ඔහු පැමිණෙන එක කියන්නේ ලොකු ඔහුගේ කිල්ලක පැත්තෙන් ඊට අමතරව ඔහුගේ පළපුරුද්දෙන් උත් හොඳ හයියක් කලම්බෝ කිංග්ස් කණ්ඩායමට ලැබෙනවා. හැබැයි ලෝකල් ප්ලේයර්ස් ලාගේ පැත්තෙන් අර කියපු නම් වලට අමතර අමිල් අපොන්ස හොඳ ලෝකල් ප්ලේයර්ස්ලා එක්ස්ට්‍රා පේස් දුෂ්වන්ත සමීර ඉන්නවා. ඒතර මං හිතන්නේ ඇන්ජලෝ මැතිව්ස් නායකයෙක් හැටියට ඔහුට ඕන අවස්ථාවක ඔහු ගාව අවශ්‍ය ක්‍රීඩකයන් ඔහු ගාව සිටිනවා කියලා. රසල් දැන් කලම්බු කිංග්ස් කණ්ඩායමේ ඉන්න තවත් ක්‍රීඩකයෙක් තමයි ඉසුරු උදාන. ඔහු IPL තරඟාවලිය ක්‍රීඩා කරලා දැන් ඇවිල්ලා ඉන්නේ. ඒත් එක්කම අපි කතා කරමු ඔහු ගැනයි. ඒ වගේම ඕවර්සීස් ප්ලේයර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. මේ ඩැනියල් බෙල්රමන්, ලොරි එවන්ස්, කයිස් අහමඩ් වැඩිය ලංකාවේ ප්‍රේක්ෂක ජනතාව වැඩි අහලා නැති ක්‍රීඩකයෝ. උන් ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් දැන් අපි පොඩ්ඩක් මේ ටීම් එක ගැන ටීම් එක තෝරනකොට ඒක ගැන පොඩ්ඩක් බලද්දි ජෙහාන් කිව්වා බැලන්ස් එකක් අවශ්‍යයි. ඒකම අපි කොහෙද සෙල්ලම් කරන්නේ, මොන වගේ විකට් තියෙන්න පුළුවන්ද. දැන් අපි හම්බන්තොට විතරක් සෙල්ලම් කරන එකෙන් මේ ටෝර්නමන්ට් එක යන්න යන පිච්චස් ඉනිං ඔප්ෂන්ස්, කටර්ස් බෝල් කරන බෝ ටර්නින් කන්ඩිෂන්ස් වල ලකුණු ගහන්න පුළුවන් පිතිකරුවොත් ඉන්න එක සෑහෙන වටිනවා. ඉතින් එහෙම බලද්දී කොලම්බෝ කිංග්ස් කණ්ඩායම සෑහෙන එක්ස්පීරියන්ස් තියෙන කණ්ඩායමක් ඇටිට කියන්න පුළුවන්. ඒ වගේම දැන් වකේ සහමඩ් ගැන කතා කර අපි රෂිඩ් ඛාන් ගැන අහලා තිනවා. රෂිඩ් ඛාන් ඇෆ්ගනිස්තාන් සාමේ ලෝකේ ඉන්න හොඳම ලෙග් ස්පින කෙනෙක්. හැම T20 තරඟාවලියේම සෙල්ලම් කරන එක්කෙනෙක්. එයා වගේමයි කේ සහමඩ්. එයත් CPL තරඟාවලියේ ඒ වගේ පොඩ්ඩක් එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර් කෙනෙක්. ටිකක් හයියෙන් ලෙග් ස්පින් පන්දු යවන ක්‍රීඩකයෙක්. ඉතින් මම හිතන්නේ යම් සෑහෙන්න වැදගත් වෙයි කොලම්බෝ කිංග්ස් කණ්ඩායම මේ ටෝර්නමන්ට් එකේ ඉස්සරහට යන එක ගැන. ඒකම ඉසුරු උදානගෙන වහවද අමිත්. එයා ඇවිල්ලා දැන් IPL තරඟාවලිය හොඳට ක්‍රීඩා කරලා
අත්දැකීම හොඳට අත්දැකීම් තියෙන ක්‍රීඩකයෙක්. එයාගේ විශේෂත්වය ඇවිල්ලා හොඳට බෝලට පහර දෙන්න පුළුවන්, වේගයෙන් පහර දෙන්න පුළුවන්. ඉතින් නොම්බර 7 8 සෑහෙන වැදගත්. ඒකම එයාගේ බෝලිං ස්ටයිල් එක ගොඩක් ස්ලෝව බෝල්ස් පාවිච්චි කරන මේ භාවිතා කරන ක්‍රීඩකයෙක්. ඉතින් එයාගේ ෆාස්ට් බෝලිං ෆාස්ට් බෝල වගේ වුණාට එයාගේ වේරියේෂන්ස් ගොඩාක්ම ස්ලෝව බෝල්ස්. ඒ සෑහෙන හොඳට පාවිච්චි කරන්න පුළුවන් පන්දු යවන්නේ තමයි. ඉතින් එයි ඇන්ජලෝ මැතිවස්, ඔන්ඩ්‍රේ රසල් ගැන අපි කතා කරා, කේ සහමඩ් ගැන බැලුවම ඔන්න හොඳ බෝලර්ලා, ටොප් ක්ලාස් බෝලර්ලා 4 දෙනෙක් එතරම් ඉන්නවා. බැටිං අතින් බලද්දී ලොරි එවන්ස් සහ ඩැනියල් බෙල් ඩ්‍රමන්ඩ් දෙන්න තමයි අවුට්ස්ටෑන්ඩින් ටැලන්ට් හැටියට ඉන්නේ මේ කොලඹ කිංස් කණ්ඩායම. මං කියන්නේ ලෝකල් ප්ලේස්ලා ගැන නෙමෙයි, විදේශ ක්‍රීඩකය ගැන. සෑන් අත්දැකින් තියෙන ක්‍රීඩක අවුරුදු 10ක් 11ක් එංගලන්තේ එහෙම ඩොමස්ටික් ක්‍රිකට් ගහලා තරඟ 100කට වඩා සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ දෙන්නේ. දැන් T20 තරඟාවලියක් මම බලනකොට පිතිකරුවෙක්ගේ වැදගත්කම මම තෝරගන්නේ ගොඩක්ම ස්ට්‍රයික් රේට් එක සහ ඇවරේජ් එක එකතු කරලා. එකතු කරලා 160ක විතර නොම්බරයක්, 150 160 වගේ නොම්බරයක් එනවා නම් මං හිතන්නේ ආ සෑහෙන එෆෙක්ටිව්. දැන් ටෙස්ට් ක්‍රිකට් වල අපි ඇවරේජ් බලන්නේ කවදාකවත් ස්ට්‍රයික් රේට් එක බලන්නේ. හැබැයි T20 ක්‍රිකට් වල මං හිතනවා ඒක වැදගත් කියලා. දැන් මේ ක්‍රීඩකයෝ දෙදෙනාගේම ඇවරේජ් එක 30 ගණන් වල තියෙනවා, ස්ට්‍රයික් රේට් එක 135 වගේ තියෙනවා. ඉතින් ওই වගේ බලද්දී T20 ක්‍රිකට් වල සෑහෙන බලපෑමක් ඇති කරන්න පුළුවන් පිතිකරුව දෙන්නේ කියලා මං හිතනවා. හැබැයි මේ කන්ඩිෂන්ස් වල කොහොම කරයිද කියන එක පොඩි චැලෙන්ජ් එකක් තියෙයි දෙන්නට. ජයන් කතා කරොත් දැන් අපි කතා කරා මේ ක්‍රීඩකයන් 18ක් ඉන්න, අපි මතක්‍රමු අපේ ෆෑන්ස්ලට මේ සප්ලිමෙන්ටි ප්ලේයර්ස්ලා 4 දෙනා ක්‍රීඩා කරන්න පුළුවන් ඉන්ජින් එකක් මොන හරි වුණොත් විතරයි. ඉතින් මේ කලඹ කිංස් කණ්ඩායමේ ඉන්න සප්ලිමෙන්ටි ප්ලේයර්ස්ලා ගැන මම හිතන ඔබ හුඟක් දන්නවා, හිමේෂ් රාමනායක, කලන පෙරේරා, තරිඳු රත්නායක සහ ඒ වගේ නවෝද් පර්ණවිතාන. මේ වගේ ක්‍රීඩකයන් ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? ෆෑන්ස්ලා හුඟක් කට්ටිය දන්නේ නැහැ මේ ප්ලේයර්ස්ලා ගැන. ඔක්කොම මං හිතන්නේ ශ්‍රී ලංකා අන්ඩර් 19 ගහපු ක්‍රීඩක එනේ නවත් පරිවිතාන ශ්‍රී ලංකා අන්ඩර් 19 කැප්ටන් කළ තියෙනවා. හිමේෂ් රාමනායක SSC BRC කණ්ඩායමේ හොඳට සෝරි SSC කණ්ඩායමේ හොඳට ක්‍රීඩා කළ තියෙනවා. ඔහුගේ මල්ලි චම්පක රාමනායකගේ පුතා නේද? චම්පක රාමනායකගේ පුතා, පුතු 3 දෙනෙක් ඉන්නවා. පොඩි එක්කෙනා තාම රොයල් එකේ ක්‍රිකට් ගහන, දෙවෙනි එක්කෙනා ෆාස්ට් බෝල වේග පන්දු යවන්නේ. ඉතින් හැමදෙස්සම තරුණ වේග පන්දු යවන්නේ එද්දි ඒක ඒක එක්සයිටිං දෙයක් කණ්ඩායමකට. ඉතින් ඔවුන්ගෙන් මං හිතනවා ඔවුන්ට මේකෙන් ගන්න පුළුවන් බලාපොරොත්තු මේ මේ අත්දැකීම තමයි මේන් එක. මැච් ගහන්න මං හිතන්නේ ඔක්කොටම එහෙම අවස්ථාවක් ලැබෙයි කියලා. හැබැයි එහෙම අවස්ථාවක් ලැබුණොත් ඒක ලොකුම දෙයක්. අපි දැක්කා IPL එකෙත් ඉන්දියා අන්ඩර් 19 ටීම් එකේ හිටපු ක්‍රීඩකයන් කීප දෙනෙක් ක්‍රීඩා කරනවා. ඒ අත්දැකීම මේ ඇත්තට ඒක මනින්න බෑ. ඉතින් ඒ කියපු ක්‍රීඩකයන් හිමේ ශ්‍රාමනායක, නමෝත් පරණවිතාන, මං හිතන්නේ උන්ට ඉදිරි හොඳ අනාගතයක් තියෙනවා. මේකෙන් හොඳ අත්විඳීමක් උන්ට ලබාගත හැකි කියලා. ඔව්, කලම්බු කිංග්ස් කණ්ඩායමට සහාය දෙන අපේ ප්‍රේක්ෂක ජනතාව දැන් දන්නවා කවුද මේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ඉන්න ප්ලේයර්ස්ලා කොයි වගේ කම්බිනේෂන් ජයිද කියලා. අපි බලමු තරංගාවලිය යන අතරතුර. ඉතින් අපි දැන් කතා කරමු දඹුල්ල වයිකින් කණ්ඩායම. දඹුල්ල වයිකින් කණ්ඩායම රසල් හුඟක් චේන්ජස් වුණා ඕසීස් ප්ලේයර්ස්ලාගේ. නමුත් ලංකාවේ කෝ ප්ලේයර්ස්ලා කීපයක් ඉන්නවා. දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, ඒ වගේ මුකුල් තරංග එක්ස්පීරියන්ස් ප්ලේ කෙනෙක්, ලහිරු කුමාර, ඕෂද ෆර්නෑන්ඩෝ, මේ වගේ ප්ලේයර්ස්ලා කීප දෙනෙක් ඉන්න ලංකාවේ කෝ දඹුල්ල වයිකින් කණ්ඩායම ඇත්ත වශයෙන්ම මම කම්පයර් කරොත් කොළඹ කණ්ඩායමත් එක්ක එතන ඒ කණ්ඩායම් දෙක අතර මට එකක් තෝරන්න කිව්වොත් මම කොළඹ කණ්ඩායම තෝරන්නේ. හැබැයි මෙතන ඉන්නවා හරියට ටැලන්ටඩ් ක්‍රිකටර්ස්ලා. ගොඩක් දුරට ඔය ඩොමෙස්ටික් ටෝර්නමෙන්ට් වල කණ්ඩායමක ශක්තිය ඉන්නේ හොඳ ඩොමෙස්ටික් ප්ලේයර්ස්ලා ඉන්නවා නම් විතරයි. මට නම් ඒ විදිහට තමයි මගේ හිතන්නේ. එතකොට අපේ ප්ලේයර්ස්ලා පහක් හයක් ඉන්නවා, වෙලෙම ඉන්නවා අවශ්‍ය ගැප්ස් ෆොරින් ප්ලේයර්ස් ලගින් ෆිල් කරන එක. ඉතින් මේ ටීම් එක බලද්දි ටිකක් හිතෙනවා ශමියුල්ලා ශින්වාරි, පෝල් ස්ටර්ලිං, දැන් අපි වැඩිය දන්නේ නැති වුණාට අෆ්ගානිස්තාන්, අයර්ලන්ඩ් ක්‍රිකටර්ස්ලා සෑහෙන ඉම්පැක්ට් ප්ලේයර්ස්.
ඉගොල්ලෝ ගැන රිලයි කරන්න බෑ. හැබැයි එක පාට් ඇවිල්ලා මැච් එකක් තනියෙන් වෙනස් කරලා දෙන්න පුළුවන් ප්ලේයර්ස්ලා තමයි ඒගොල්ලෝ. හැබැයි ලංකාවේ ප්ලේයර්ස්ලාගෙන් මේ ටීම් එක බැලන්ස් කරගන්න පුළුවන් වුණොත් මං හිතනවා හොඳ අවස්ථාවක් තියෙනවා දඹුල්ල කණ්ඩායමට. දැන් මේ විදිහට බලද්දී ෆාස්ට් බෝලර්ස්ලා දෙන්නෙක් ඉන්නවා ලංකාවට ගහපු, කසුන් රාජිත සහ ලහිරු කුමාර. ඉතින් එතන සෑහෙන බලපෑමක් තියෙනවා ඒ දෙන්නගෙන්. ඒකම දසුන් ශානකටත් බෝල් කරන්න පුළුවන්. බැටිං පැත්තෙන් මතක් කරා උපුල් තරංගගේ නම, ඒකම නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ෆර්නෑන්ඩ වුණත් ටෙස් ක්‍රිකට් ගැව්වට මන් දැක්ක පාකිස්තාන් වල ශ්‍රී ලංකා මුලින්ම T20 තරඟාවලට ගියාම ඉතාමත් හොඳට ක්‍රීඩා කරා ඕෂධ ෆර්නෑන්ඩෝ. ඉතින් ඔතන ඉන්නවා හොඳ ලංකාවේ ක්‍රීඩකයෝ 5-6 දෙනෙක් මේ ටීම් එක බැලන්ස් කරන්න පුළුවන් විදියට. අපි දැන් නම් ගැන කතා කරන්න පුළුවන්, මේ මේ ප්ලේයර්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ මේක කරලා තියෙනවා ඒ වගේ කිව්වට, ඇත්තටම අන්තිමට බලපාන්නේ එදා ඒ ක්‍රීඩකයෝ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා කරන දේ ගැන විතරයි. ඉතින් මෙතන මේ මේ ටීම් එකේ ඒ විදියට පර්ෆෝම් කරන්න පුළුවන් ක්‍රීඩකයෝ සෑහෙන ඉන්නවා. ජෙහාන් අපි කතා කරොත් මේ රසල් හරියටම කිව්වා, ඒ වගේ ක්‍රීඩකයෝ හුඟක් ලංකාවේ ඩොමෙස්ටික් සර්කිට් එකේ ඉන්න ප්ලේයර්ස්ලා හුඟක් කීපයක් ඉන්නවා, ඒ වගේම නැෂනල් ගහපු කීපයක් ඉන්නවා කියලා. ඇන්ජලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, මාලින්ද පුෂ්පකුමාර මේ වගේ ක්‍රීඩකයන් කීපයකුත් ඉන්නවා මේ කණ්ඩායමේ. ලහිරු මදුශංක, ඒ වගේ ක්‍රීඩකෙක්, ඕල්රවුන්ඩර් කෙනෙක් අර කියනවා අන්ඩර් රේටඩ් ඕල්රවුන්ඩර් කෙනෙක් කියලා ලහිරු මදුශංක. ඒත් එක්කම ඕවර්සීස් ප්ලේ කෙනෙක් ඉන්නවා සමිත් පටේල්, හුඟක් ලීග් ක්‍රිකට් ගහලා තියෙන ක්‍රීඩකෙක්. මේගොල්ලෝ ගැන මොකද හිතන්නේ ජයන්? ඔව්, දමුල්ල කණ්ඩායමේ හොඳ පළපුරුදු ක්‍රීඩකයන් සිටිනවා. ලෝකල් ප්ලේයර්ස්ලට අමතරව ඔවුන්ගේ ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලත් දමිත් මෙන්ෂන් කරා සමිත් පටේල්. මං හිතන්නේ T20 තරඟ 200ක් විතර වගේ ක්‍රීඩා කරලා තියෙනවා, සෑහෙන පළපුරුද්දක් තියෙනවා. පෝල් ස්ටර්ලිං සිටිනවා ඉන්ටර්නැෂනල් ප්ලේයර් කෙනෙක් හැටියට. ඒ වගේම එක්ස්පෙක්ට් ප්ලේයර්ස්ලා 2-3 දෙනෙක් විතර ඉන්නවා කොම්ප්ලිමෙන්ටරි ලිස්ට් එකේ. ඉතින් හැබැයි ඔවුන්ට මේන් ටීම් එකට ඇතුල් වෙන අවස්ථාවක් ලැබෙයිද නැද්ද කියලා ෂුව නැහැ. හැබැයි රසල් කිව්වා වගේ ලෝකල් ප්ලේයර්ස් ලගේ හොඳ ශක්තිමත් කණ්ඩායමක් තමයි දමුල කණ්ඩායම කියන්නේ. ඒකට ලෝකල් කන්ඩිෂන්ස් අඳුනගෙන අනිත් ලෝකල් ප්ලේයර්ස් ලගෙන හොඳ අවබෝධයක් තියෙන, තමන්ගේ ස්ට්‍රෙන්ත් එක හොඳටම දන්න ක්‍රීඩකයන් තමයි ලෝකල් ප්ලේයර්ස්ලා දමුල කණ්ඩායමේ සිටින්නේ. එතකොට ඒ පැත්තෙන් ගත්තම ඔවුන්ගේ ටීම් එකේ බැලන්ස් එක තියෙන ගමන් ලෝකල් එක්ස්පීරියන්ස් එකෙන් උත් ඔවුන් පරිපූර්ණ කණ්ඩායමක් හැටියනවා දමුල වයිකින්ස් කණ්ඩායමේ දකිනවා. ඒත් එක්ක මතක් කරනවානේ මේ කණ්ඩායමේ ඉන්න දඹුල වයිකින් කණ්ඩායමේ ඉන්න කම්ප්ලිමෙන්ටරි ප්ලේයර්ස්ලා ටික තමයි අශේන් බණ්ඩාර, දිල්ෂාන් මදුශංක, කවිඳු නදීෂාන් සහ සචින් කොළඹගේ යංග ප්ලේයර්ස්ලා කීපයක් ඉන්නවා. අපි බලමු ඔවුන්ගේ දක්ෂතා ඉදිරියේදී අපිට බලන්න පුළුවන් වෙයි කියලා. අපි දැන් යමු මේ දකුණු පළාතට. ගෝල් ග්ලැඩියේටර්ස්, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ මේ කියන්නේ ඕනර්ෂිප් එක තියෙන පකිස්තාන් ජාතිකයන් කීපක දෙනෙකුට මේ කණ්ඩායමේ ෂහීඩ් අෆ්‍රිඩි නායකත්වය දරන්නේ ලසිත් මාලිංග නැහැ. භානුක රාජපක්ෂට පළමු තරඟ කීපය නායකත්වය දරන්න සිදු වේවි. ඉතින් රසල් මොකද හිතන්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අඛිල ධනංජය, ශිහාන් ජයසූරිය, හුඟක් ලංකාවේ ක්‍රීඩකයන් හුඟක් කීපක් ඉන්නවා. ගාල්ල කණ්ඩායම බලද්දී ඉතාමත් ස්ට්‍රෝං ටීම් එකක් කියලා හිතුණා. හැබැයි ලසිත් මාලිංග නැති එකේ මම හිතනවා ඒක ලොකු ප්‍රශ්නයක් කියලා ගාල්ල කණ්ඩායමට. නායකයා විතරක් නෙමේ, එයාගේ බෝලිං ස්කිල්ස් උත් නැති එකේ බැලන්ස් එක 100%ක් ඒගොල්ලන්ට අවශ්‍ය විදියට නැති වෙයි. පළවෙනි තරඟ දෙක තුනටත් ෂහීඩ් අෆ්‍රිඩි නැති එකත් ඒක පොඩි ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබ්බා. හැබැයි ඒ දෙන්න වටේ තමයි මේ ටීම් එක හදලා තිබ්බේ. ඉතින් ඒ දෙන්න එතන තියාගෙන වටේට ඉන්න ප්ලේස්ලා බලද්දි සෑහෙන්න හොඳ ටීම් එකක් කියලා හිතන්න පුළුවන්. ඉතින් මේක අවස්ථාවක් අනිත් ක්‍රීඩකයන්ට. දැන් භානුක රාජපක්ෂට නායකත්වයක් ගිහිල්ලා තිනවා. දැන් ඒක ලොකු දෙයක් භානුක රාජපක්ෂට නායකත්වයක් එක්ක එයාට මොනවද කරන්න පුළුවන් කියලා පෙන්වන්න. මම හිතනවා හරි ටැලන්ටඩ් ප්ලේයර් කෙනෙක්, ලංකාවේ ටීම් එකේ ඉන්නේ නැති එක මට පොඩ්ඩක් කනගාටුයි. හැබැයි එයාට තාම වෙලාව තියෙනවා එයාට මොනවද කරන්න පුළුවන් කියලා පෙන්වලා ඒ තත්ත්වෙට එන්න. ඉතින් ඒ වගේ තත්ත්වයක තමයි ධනුෂ්ක ගුණතිලකත් ඉන්නේ. තව ප්ලේයර්ස්ලා ඉන්නේ ඒ කණ්ඩායමේ. ලක්ෂාන් සඳකෑන් ඉන්නවා, මිලින්ද සිරිවර්ධන එක්ස්පීරියන්ස් අවශ්‍ය නම්, දුවින්දු තිලකරත්න අනිත් කණ්ඩායමේ හිටියා, චම්පක රාමනායකගේ පුතා මේකේ හෂාන් තිලකරත්නගේ
පුතා ඉතින් හිටපු ක්‍රීඩකයන්ගේ පුතාලත් සිස්ටම් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක හොඳ දෙයක්. අසිත ෆර්නෑන්ඩෝ ඉතින් හොඳ තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා මේ තරඟාවලිය. හැබැයි ක්‍රීඩකයෝ නැති එක මං හිතනවා පොඩි ප්‍රශ්නයක් වෙනවා මේ ගාල්ල කණ්ඩායමට මුල් තරඟාවලියේදී. මොහමඩ් ආමිර් ඉන්න එක ලොකු හයියක් ගාල්ල කණ්ඩායමට. එයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක බලද්දී ලෝකේ ඉන්න T20 බෝලින් බෝලර්ස් ලගෙන් හොඳම එක්කෙනෙක්. අබ්දුල් නාසීර්, ආසන් අලී, අසාම් ඛාන්, මං මොහමඩ් නාසීර්ගේ නම කිව්වා, ෂැඩ්වික් වෝල්ටන් වෙස්ට් ඉන්ඩීස් ක්‍රීඩකයා ටෝර්නමන්ට් එකට ගෙනල්ලා තියෙනවා ඒගොල්ලන්ගේ බැටින් එක ස්ට්‍රෙන්ථන් කරන්න. ඉතින් හොඳ හොඳ ටීම් එකක්, ස්ට්‍රෝං ටීම් එකක්. ශ්‍රේහාන් ජයසූරියගේ නමත් මෙතන අපි කියන්න ඕන. එයාටත් හොඳ ඕල්රවුන්ඩ කෙනෙක්, අවශ්‍ය වෙලාවට පන්දු යවන්නයි, වේගයෙන් පන්දුවට පහර දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්. හැබැයි මට අර අර ක්‍රීඩකයෝ දෙන්න නැති එකෙන් සතියකට කලින් ගාල්ල දියා බලපු විදියට පොඩි වෙනස් විදියට තමයි මට පේන්නේ. ඔව්, ඒත් එක්කම ඉන්නවා හස්රතුල්ලා සසායි, ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ ආරම්භක පිටක හුඟක් හයියෙන් බෝල්ට සෙල්ලම් කරන, ඒ වගේම මාලිංගගේ වගේම පන්දේවන ක්‍රීඩකෙක් ඉන්නවා රසල්, රුවන් තුෂාර් ඉන්නවා කණ්ඩායමේ, ඒ වගේම මොහමඩ් ශිරාස් ඉන්නවා කණ්ඩායමේ. ඉතින් තව තරුණ ක්‍රීඩකයෝ හුඟක් ඉන්නවා. වකාස් මක්සූද් කියන්නේ PSL තරගාවලියේ ෆයිනල් එකේ හොඳට යවපු පන්දු යවපු ක්‍රීඩකෙක්. ජයන්, ඔබ දකින හැටියට දැන් රසල් කිව්වා සතියකට කලින් තිබ්බ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට වඩා හුඟක් වෙනස් තියෙන්නේ කියලා දැනට ඔබ මොකද හිතන්නේ, මේ මාලිංග නැති එකයි, ඒ වගේම අෆ්‍රිඩි පළවෙනි තරග කීපේ නැති එකයි? මම හිතන්නේ ඒ ඔවුන් බලාපොරොත්තු වුණ ලොකු ප්ලේස් ලා දෙන්නේ උන්ට මුල් තරඟවල අහිමි වෙනවා. උන්ට අනිවාර්යෙන් ඒ අඩුව පොඩ්ඩක් තියෙයි, මොකද ප්ලේස් ලා බලලා තමයි ස්කොඩ් එකේ බැලන්ස් එක හදන්නේ. එතකොට මාලෙන් ඉන්නවා කියලා, අෆ්‍රිඩි ඉන්නවා කියලා තමයි ඒගොල්ලන් ස්කොඩ් එක තෝරගන්නේ. හැබැයි දැන් ඒ දෙන නැති වුණාම ඒකට ආදේශ කරන ප්ලේස් ලා සමහර විට උන්ට අවශ්‍යම ප්ලේස් ලා ගන්න බැරි වෙලා ඇති. ඒත් රසල් කිව්වාගේ මේ හොඳ T20 පැත්තෙන් ස්කිල් එක මේ තියෙන ක්‍රීඩකයන් සිටිනවා. භානුක රාජපක්ෂ රසල් කිව්වා, මං හිතන්නේ ෂහීඩ් අෆ්‍රීඩිගේ අඩුව භානුකට පිරිමහන්න පුළුවන්. ඒතර භානුකට අවස්ථාවක් තියෙනවා නායකත්වය පැත්තෙනුත් බැට්ස්මන් කෙනෙක් හැටියටත් ඒ අඩුපාඩු පිරිමහන්න. ඉතින් මම හිතනවා මේ ගෝල් කණ්ඩායම ලොකු ප්ලේයර්ලා දෙන්නේ නැති වුණත් ඔවුන්ට බෙන්ච් ස්ට්‍රෙන්ත් එක තියෙනවා කියලා ඒ අඩු ටික පුරවන. හැබැයි ටික කාලයක් සමහර විට වෙයි ටුර්නමන්ට් එකට එන්ට වෙන්න. ඒකට ටික කාලයක් දුන්නොත් එක ටීම් එකක්, මොකද භානුක නායකත්වය දරන හින්දා උන්ට කණ්ඩායමේ පොඩ්ඩක් අඳුනගෙන, විශේෂයෙන් ලෝකල් ප්ලේයර් කෙනෙක්ට මේ වගේ ටුර්නමන්ට් එකක් කැප්ටන් කරද්දී ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලා හැන්ඩල් කරන එක්ස්පීරියන්ස් එක උතන අනිවාර්යෙන් වැදගත් වෙනවා. එතකොට ඒකට ටික මැච් ටිකක් එක තුනක් කියයි කියලා මට හිතෙනවා භානුකට. අපි දැන් කතා කරමු ජෙහාන් ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම. රසල්, ඔබ හුඟක් මොකද හිතන්නේ මේ ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ගැන? හුඟක් එක්සයිටඩ් ඇති, මොකද අපේ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා ස්කොඩ් එකේ. ඒ වගේම දකින හැටියට ටූර්නමන්ට් එකට කලින් මං හිතන හැටියට මෝස්ට් ඕර්ගනයිස්ඩ් ෆ්‍රැන්චයිස් දැනට ඉන්න ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම. මොකද හිතන්නේ රසල් ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම? මම හිතන්නේ ඒක හොඳ කණ්ඩායමක්. ඒගොල්ලෝ දිහා බලද්දී ටීම් එක සහ කෝචින් ස්ටාෆ් එක ගැන හිතද්දි ගොඩක් ලංකාවේ කට්ටියට අවස්ථාව දීලා තිනවා කියලා මට හිතෙනවා. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. හෙඩ් කෝච් අවිලා තිලින කණ්ඩම්බි. ඉතින් ඒ වගේ අවස්ථා ලංකාවේ කට්ටියට ප්ලේයර්ස් ලට හරි කෝචස් ලට ලේසියෙන් හම්බෙන්නේ නැහැ. ප්ලේස් ලගේ බලද්දී වුණත් ටීම් එක මං හිතනවා ගොඩක් බේසස් කවර් කරලා තියෙන ටීම් එක. අවිෂ්ක ෆර්නෑන්ඩෝ ඕපනින් බැට්ස්මන් හැටියට, මිඩල් ඕඩර් එකේ ධනංජය ඩිසිල්වා යාට වෙන රෝල් එකක් කරන්න පුළුවන්, වනිඳු හසරංග, තිසර පෙරේරා, සුරංග ලක්මාල් වගේ ලෝකල් ප්ලේස්ලා ඉන්න එකෙන් ඒගොල්ලන්ගේ කෝ එක බැලන්ස් වෙලා තියෙනවා. ෂොයිබ් මලික් ඉන්න එක ලොකු හයියක් මං හිතන්නේ. එයාට අමාරු තත්ත්වය වල ලකුණු ගහන්න පුළුවන් එක්ස්පීරියන්ස් ක්‍රීඩකයෙක්. එයාගේ එක්ස්පීරියන්ස් එකයි එයාගේ නායකත්වයයි මම හිතන්නේ ගොඩක් වටිනා ජෙෆ්නා ස්ටැලියන්ස් ටීම් එකටත්. ඒ වගේ ප්ලේයර්ස්ලා මේ ටෝර්නමන්ට් එකේ ඉන්න එක ගොඩක් හොඳයි. එක වෙනියු එක මැච් ගහන එකේ ගොඩක් අමාරු වෙන්න පුළුවන් ටෝර්නමන්ට් එක යද්දි ලකුණු ගහන්න. ඉතින් ඒ අනුව ෂොයිබ් මලික්කුයි ධනංජය ඩිසිල්වා
එතන ඉන්න එක මම හිතන්නේ ලොකු හයියක් ස්ටැලියන්ස් කණ්ඩායමට. පන්දු යවන්නන්ගෙන් අතින් බලද්දී තව ඉන්නවා ස්පිනර්ස්ලා චතුරංග ඩිසිල්වා ප්‍රබත් ළඟදී එකතු කරගත්ත ලෙෆ්ට් ආම් ස්පිනර්ස් ධනංජය ඩිසිල්වා ගැන අපි කතා කරේ. ඒකම යාපනයේ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම දිහා බලද්දී තවත් ගොඩක් අය දන්නේ නැති ස්පිනර්ස්ලා දෙන්නෙකුත් එකතු කරගෙන තිනවා. ඒකට ගොඩක් වෙලාවට අවස්ථාව ලැබෙයි මං හිතන්නේ මැච් ගහන්න. මහේෂ් තීක්ෂණ කියලා අජන්ත මෙන්ඩිස් වගේ පන්දු යවන ක්‍රීඩකයෙක් යා ආමිකේ සෙල්ලම් කරන්නේ. තව අන්ඩර් 19 සිස්ටම් එකේ හිටපු යාපනයේ ඉඳන් එන විකාශ් කාන්ත් කියලා. එයා ගොඩක් උසයි ලෙග් ස්පිනර් කෙනෙක්. ඉතින් මේ මේ වගේ ගොඩක් ක්‍රීඩකයෝ කණ්ඩායමට එකතු කරගෙන තිනවා. ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න සප්ලිමෙන්ටරි ප්ලේයර්ස්ලා දිහා බලද්දි ඔක්කොම නෝත් ඊස්ට් කිල් නොච්චි මේ වගේ පළාත්වල ඉඳන් එන තරුණ ක්‍රීඩකයෝ තමයි එක්කව කරගෙන තියෙන්නේ. ඉතින් ඔයා ඕගනයිස් කියලා කිව්වා මේ ඒගොල්ලෝ තමයි එකම කණ්ඩායම ටෝර්නමන්ට් එකට ඉස්සෙල්ලා පොඩි කෝචින් කැම්ප් එකක් තියලා මේ වගේ ක්‍රීඩකයෝ එකතු කරගෙන පොඩි ට්‍රේනින් සෙෂන් එකක් තිබ්බා නුවර දවස් 3-4ක කාලයක් තිස්සේ. ඉතින් ඒ අතින් බලද්දී යාපනයේ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඉතාමත් හොඳට කරලා තිනවා මේ අමාරු තත්ත්වයක් උඩ. අපි වටපිට බලද්දී ඉතින් ලේසිත් නෑ, මේ ටෝර්නමන්ට් එක ඕගනයිස් කරන එකත් ලේසි නෑ වටපිටාවේ ලෝකේ තියෙන තත්ත්වය අනුව. ඉතින් පුළුවන් පුළුවන් පොඩි දේවල් හැමෝම කළ යුතුයි. මම හිතන්නේ ඒ අතින් මේගොල්ලෝ ඒ ටික හොඳට කරලා තියෙනවා. ජහන් ඔබ හිතන හැටියට මොකද මේ හිතන්නේ මේ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මං කිව්වා ඕගනයිස් ඩ්‍රාෆ්ට් එක ඉඳන්ම මං දැක්කා තිලන කණ්ඩම්බි ටීම් එක තෝරද්දිම ස්පෙසිෆිකලි දැනගෙන හිටියා මොන මොන ප්ලේයර්ස්ලා දෝන කියලා. අපි කතා කරොත් ඕසිස් ප්ලේයර්ස්ලාගේ හොඳ පේස් ඇටැක් එකක් ඉන්නවා. කයිල් ඇබට්, ඩුවෙන් ඔලිවියා කියන්නේ හුඟක් වේගෙන් පන්දු යවන ක්‍රීඩකයෝ දෙදෙනෙක්. අපි දන්නවා දැන් බිනුර ෆර්නෑන්ඩෝ ආයිත් ඇවිල්ලා ඉන්නවා. හුඟක් කෝචස්ලයි හැමෝම කියන්නේ මේ ඉස්සර අවුරුදු 4කට 5කට කලින් හිටපු බිනුර ෆර්නෑන්ඩෝ නෙමෙයි දැන් ඉන්නේ හුඟක් ලීන් හුඟක් ෆිට් ප්ලේ කෙනෙක් කියලා. මොකද හිතන්නේ ජයන් වා එතන හිටියට මේ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හොඳ පේස් ඇටැක් එකක් ඉන්නවා, හොඳ සමබර කණ්ඩායමක් ඉන්නවා. රසල් කිව් වගේ ඒගොල්ලෝ හොඳ ඔප්ෂන් එකක් අරගෙන තියෙනවා. පළපුරුදු ලෝකල් කෝච් කෙනෙක් එතනට අරගෙන කලින් ඉඳන් මේගොල්ලන් ප්‍රිපෙයාර් වෙලා තිබ්බා. ඒකට ගොඩක් වෙලාවට දැන් මේ ප්ලේයර්ස්ලා ලොක්ඩවුන් එකකින් පස්සේ කාලයක් ක්‍රිකට් නැතුව මේකට එද්දී අර ප්‍රිපරේෂන් එක ගොඩක් වැදගත් වෙනවා. සයිකලොජිකලි කොහොමද පළවෙනි ගේම් එක ඉඳන් ෂෝට් ටෝර්නමන්ට් එකක් ගන්න. ඒතර හැම ගේම් එකක්ම ගොඩක් වැදගත් වෙනවා. ඒතර ප්‍රිපරේෂන් එක ෆස්ට් ගේම් එක ඉඳන්ම ලෑස්ති වෙන්න එක ඉම්පෝර්ටන්ට් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම බැලන්ස් ටීම් එකක් මේ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සිටිනවා. මමත් ගොඩක් බලාපොරොත්තුෙන් ඉන්නවා මේ ජෆ්නා වලින් අර රසල් කිව් වගේ ප්ලේයර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. ඉතින් අපි සමහරවිට බලාපොරොත්තු වෙනවා. මට ඒගොල්ලන්ගේ නම් හරියට මතක නැහැ. හැබැයි නම් මතක හිටින්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙයි කියලා. මොකද පළාතේ එන ක්‍රීඩකයන්ට ගොඩක් දුරට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේකෙන් මම ඒකත් හොඳ දෙයක් කියලා හිතෙනවා. ඒගොල්ලන් ඒ පළාතෙන් ක්‍රීඩකයන් ඔවුන්ගේ ස්පොඩ් එකට ඇතුළත් කරලා තියෙන එක මම හිතන්නේ ඒක ගොඩක් හොඳ දෙයක්. අනිවාර්යයෙන්ම ඉතින් අපි බලමු කොහොමද ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මේ එල්පීඑල් තරගාවලිය සෙල්ලම් කරන්නේ කියලා. තිසල පෙරේරාගේ නායකත්වයෙන් හොඳ කණ්ඩායමක් ඉන්නවා. රසල් කියෝ වගේ, අවිෂ්ක ෆර්නෑන්ඩෝ, ධනංජය ඩිසිල්වා, ඒ වගේම වනිදු හසරංග, මේ වගේ හුඟක් ක්‍රීඩකින් ඉන්නවා. ඒත් එක්කම අපි දැන් යමු අපේ අවසාන කණ්ඩායම. අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම. ඒකෙත් ලෝකල් කෝචින් සෙටප් එකක් ඉන්නේ රසල්. ඒ වගේම කුසල් දෙන්නම ඉන්න, කුසල් ජනිත්, කුසල් මෙල්ඩිස්. මොකද හිතන්නේ මේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ගැන? කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ගොඩක් දඹුල්ල වගේ සෑහෙන ඩොමෙස්ටික් ප්ලේයර්ස් ලගෙන් බිල්ඩ් වෙන ටීම් එකක්. කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් ඔයා කිව්වා වගේම, ඒ වගේම අසේල ගුණරත්න, ඩිල්රුවන් පෙරේරා. ඉතින් එක්ස්පීරියන්ස් තියෙනවා මෙතන කැන්ඩි ටස්කර්ස් ටීම් එකේ. ඕවර්සීස් ප්ලේස් ලගෙන් ගත්තම ඩේල් ස්ටේන් දැන් එකතු වෙච්ච එක මං හිතන්නේ ලොකු හයියක් වෙනවා කැන්ඩි ටස්කර්ස් ටීම් එකට. සීකුගේ ප්‍රසන්නගේ ලෙග් ස්පින්, එයාට එක්ස්පීරියන්ස් තියෙනවා T20 ටෝර්නමන්ට්ස් මේ වගේ සෙල්ලම් කරලා. තව ලොකු ප්ලේයර් කෙනෙක් අපි එච්චර අපි ආගෙන කතා කරන්නේ නැහැ. හැබැයි බ්‍රෙන්ඩන් ටේලර් සිම්බාබ්වේ විකට් කීපර් සහ හිටපු නායක, එයා ඒ ටීම් එකට එන එක මම හිතන්නේ ලොකු දෙයක්. අපි ෂහීද අෆ්‍රිඩි ගාල්ලට ගේන දේ වගේ
මට හිතනවා බ්‍රෙන්ඩන් ටේල ආපු එක ලොකු වෙනස්කමක් වෙයි කැන්ඩි ටස්කර්ස් ටීම් එකට. අසිත ෆර්නැන්ඩෝ, නුවන් ප්‍රදීප්, ඉතින් ලෝකල් ප්ලේයර්ස් ලගෙන් සෑහෙන හොඳ ලෝකල් ප්ලේයර්ස්ලා මේ වගේ ටෝර්නමන්ට් එකකට හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් ලෝකල් ප්ලේයර්ස්ලා සෑහෙන ඉන්නවා මේ කණ්ඩායමේ. ජයන්න, දැන් අපි තව දෙයක් කතා ගන්න ඕනේ. ඔබ ක්‍රීඩා කරපු තවත් ක්‍රීඩකයන් දෙන්නේ ඉල්ෆාන් පතාන්, මුනාෆ් පටේල් වැනි ක්‍රීඩකයන් ඇවිල්ලා ඉන්නවා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට. ඒ වගේම මං හිතන්නේ ලෝකේ මේ මෑත කාලේදී පළවෙනි පාරට දැන් සොහෙල් තන්වීර් කොවිඩ් පොසිටිව් තමයි. නමුත් ඔහු සුව වෙලා නැවත ක්‍රීඩා කරොත් මේ කණ්ඩායමේ ඉන්දියානු ක්‍රීඩකයන් ඉන්නවා, පකිස්තානු ක්‍රීඩකයන් ඉන්නවා. ඉතින් අර රීජන් එකේ හැටියට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමෙන් අර මාර්කටිං පැත්තෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් මේ එල්පල් තරංගාවලට. ඉතින් මොකද හිතන්නේ මේ වගේ එක්ස්පීරියන්ස් මේ ෆෝසිස් ප්ලේස්ලා කීප දෙනෙක් එකතු කරගෙන ඉන්න එක, ඒ වගේම තව අපි අමතක කරන්න බැරි ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්නවා, අෆ්ගන් ක්‍රීඩකය දෙන්නෙක් නවිනුල් හක් සහ රාමුනුල්ලා ගුරුබාස්. මොකද හිතන්නේ මේ එක්ස්පීරියන්ස් ඇන් යං කම්බිනේෂන් එක ඕවර්සීස් ප්ලේස්? අපි මේ එල්පල් තරංගාවලිය ගත්තම මං හිතන්නේ කීප දෙනෙක් ප්‍රශ්න කරලා තිබ්බා මේ ක්‍රිකට් ගහලා දැන් රිටය වෙලා ඉන්න ක්‍රීඩකේ මෙතැන්ට එනවා, එකින් අපිට ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවද කියලා. හැබැයි අපි හැමදෙස්සේ මතක තියාගන්න ඕනේ ඒ ක්‍රීඩකයන්ගෙන් ලොකු පළපුරුද්දක් අපිට ලැබෙනවා කියලා අපේ තරුණ ක්‍රීඩකයන්ට. ඒ වගේ මේ වගේ ටෝර්නමන්ට් එක T20 වල එක්ස්පීරියන්ස් එක සෑහෙන වටිනවා. ඉතින් මං හිතන්නේ ඒකෙන් ඔවුන් ලොකු දෙයක් අපිට ලබා දෙනවා. ඊට පස්සේ දමිත් හොඳ පොයින්ට් එකක් ටච් කරා. මං හිතන්නේ ෆස්ට් ටයිම් ඉන්දියා, පකිස්තාන්, බංග්ලාදේශ් ප්ලේස් තමයි මේකේ නැතින පුළුවන්, අෆ්ගනිස්තාන් රීජන් එකේ ඉන්න ඔක්කොම ප්ලේස් එකට ක්‍රීඩා කරනවා. මම මට මතක නැහැ අන්තිමට පාකිස්තාන් ප්ලේයර් කෙනෙකුයි ඉන්දියා ප්ලේයර් කෙනෙකුයි එකට ක්‍රීඩා කරපු තරගයක්. ඉතින් ඒක ලොකු ඔපර්චුනිටි එකක් අපිට මේ මේ තරගාවලිය එක බලා ගන්න. අනිවාර්යයෙන්ම රසල්, දැන් අපි කණ්ඩායම් පහ ගැන කතා කරා, අවසාන වශයෙන් මොකද්ද කියන් දෙන්නේ ෆෑන්ස්ලටයි මේ තරගාවලිය බලාගෙන ඉන්න හැමෝටම? මං හිතනවා මේක හරි වෙලාවට ඇවිල්ලා තියෙන, ලංකාවේ ගොඩක් ක්‍රිකට් තිබිලා නැහැ. ප්ලේයර්ස්ලා ජාතියින් බලද්දී මේ වගේ ටෝර්නමන්ට් එකක් සක්සස් වෙලා අවුරුද්දෙන් අවුරුද්දට අපිට කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන එක, ඒගොල්ලන්ටත් ඉන්ඩිවිජුවලි ඒගොල්ලන්ගේ හැකියාවන් පෙන්නලා මේ වගේ සිටුවේෂන්ස් වල වෙන සිටුවේෂන්ස් හැන්ඩල් කරන්න ඉගෙන ගන්න එක ලොකු දෙයක් කියලා. අනිත් එක මම කලින් කිව්වා වගේ මේ ඇවිල්ලා ගොඩක් අමාරු කාලයක් ලෝක වටේ තියෙන ප්‍රශ්න ගැන බලද්දි. ඉතින් අඩුපාඩු තියෙන්න පුළුවන්, පොඩි ප්‍රශ්න තියෙන පුළුවන්, අපිට ප්‍රිපරේෂන් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම ප්‍රැක්ටිකල් ප්‍රශ්න. ඉතින් මේවා අපි පැත්තක දාලා අපිට කරන්න පුළුවන් හැම දේ ගැන ප්ලේයර්ස්ලා, මීඩියා, ෆෑන්ස්ලා වුණත් අපි මේ ගැන හිතන්න ඕනේ. මං තව ස්ටෙප් එකක් ඉස්සරහට යනවා, මේ ස්පොන්සර්ස්ලා ගැනත් කියන්න. මේම සපෝට් කරොත් අපි ඔක්කොම එකතු වෙලා මේක අපි සක්සස් එකක් කරේ නැත්තම් ගොඩක් අමාරු වෙනවා කියන එක මේක ඉස්සරහට ගෙනියන්න. ඉතින් මං හිතනවා ඒ සපෝට් එක හැමෝගෙම හම්බෙයි. ඒකම එන්ජොයි කරන්න සෑහෙන ඔපචුනිටීස් තියෙයි කියලා අපේ ප්ලේයර්ස්ලා දිහා බලද්දී ඒගොල්ලෝ බලාපොරොත්තුෙන් ඉන්නවා මේ ටෝර්නමන්ට් එක සෙල්ලම් කරන්න. ක්‍රවුඩ් එක නැති වුණත් ඒක අපි මේ මේ අවස්ථාවලදී හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි, කරන්න පුළුවන් හැමදේම කරන්න ඕන. මම හිතනවා හොඳ ක්‍රිකට් එකක් බලා ගන්න අවස්ථාවක් ලැබෙයි කියලා. බොහොම ස්තුතියි රසල්. ජයන්, අවසාන වශයෙන් මොකද හිතෙන්නේ ඔබ මේ තරගාවලිය ක්‍රීඩා කරනකම් හුඟක් නොවිසෙල්ලෙන් බලාගෙන හිටපු ගුණකරුවෙක් ඒ වගේම හිටපු ක්‍රීඩකේ මොකද හිතන්නේ මේ තරගාවලිය අවසාන වශයෙන් මොකද්ද දෙන්න පුළුවන් මෙසේජ් එක? නෑ, මටත් රසල් කියපු දෙයට මං 100%ක් ඒකත් එක්ක එකඟ වෙනවා. ඊට පොඩි දෙයක් මං එකව කරනවා, මේ සමහර වෙලාවට පොඩි පොඩි අඩුපාඩු වෙන්න පුළුවන්. මොකද අපි ප්ලේයර්ස්ලා ගෙදරින් නම්ම තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට සමහර වෙලාවට ප්ලේයර්ස්ලාගේ සමහර වෙලාවට පර්ෆෝමන්ස් එක උපරිම නොවෙන්න පුළුවන්, කණ්ඩායම් වල පර්ෆෝමන්ස් එක උපරිම නොවෙන්න පුළුවන්, සංවිධානය පැත්තෙන් පොඩි පැඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි අපි එක්කහු වෙලා ඒ අපි මේ රටේ කොහොම හරි මේ ටෝර්නමන්ට් එක එක දිගට ඇරගෙන යන්න අපි පුළුවන් තරම් සපෝට් එකක් දෙන්න ඕනේ ප්‍රේක්ෂකයන් හැටියට. එහෙම කරොත් තමයි අපිට ලොකු ස්පොන්සර්ස් ලා එන්නේ මූල්‍යමය පැත්තෙන්, අපේ කණ්ඩායම් වල ක්‍රිකට් බෝඩ් එකට ක්‍රීඩකයන්ට එන්නේ. අතට අපේ ප්‍රේක්ෂකයන් හැටියටත් හොඳ ක්‍රිකට් එකක් ලංකාවේ ඩොමෙස්ටික් වුණත් ඉන්ටර්නැෂනල් වුණත් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා. මම හිතනවා මේ ටෝර්නමන්ට් එක ගොඩක් සාර්ථක වෙන්න අවස්ථා තියෙනවා කියලා මේ අවස්ථාවේදී. 2012 වලට වඩා 2020 ගහන LPL එක සාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා.
අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි රසල් බොහොම ස්තුතියි ජෙහාන් අපිත් එක්ක එකතු වුණාට ද පපරි ඩොට් කොම් එක අපි සුබ පතනවා ඉදිරියේදීත් ඔබලාගේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න කියලා අපි අපේ ෆෑන්ස්ලගෙන් අවසාන වශයෙන් ඉල්ලන්නේ රැඳී ඉන්න ද පපරි ඩොට් කොම් එක අපි මේ තරඟාවලිය සීලුම විස්තර ඔක්කොම ගේන බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් අපි ඒත් එක්කම ඔගලොන්ට මතක් කරන්න කැමති අපේ එල්පීඑල් හබ් එකට ගිහිල්ලා මේ ඔක්කොම විස්තර පික්චර්ස් ටීම්ස් ඔක්කොම බලා ගන්න පුළුවන් කියලා යන කැමති බොහොම ස්තුතියි රසල් බොහොම ස්තුතියි ජහ thank you damit thank you russell cheers guys ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේ වගේම විස්තර ඔගලොන්ට නැවත ගේන්න papri.com එක රැඳී ඉන්න ශ්‍රී ලංකාවේ අංක එකේ වෙබ් අඩවිය එක එක රසයෙන් ඔබෙතිව පිනවයි ලොකු පොඩි සෑමකෙම කෙන්ඩෙක මේකයි පොපිය නැතිල් එකෙ නලවේ නැතිල් එකෙ රසයයි මයි කොලා ඔ මයි ඕරෙන්් ඔ මයි ලෙමන් ඔ මයි ජින්ජර් රසයයි මයි කොලා